විශේෂයෙන්ම මේ පන්සලේ විවිධ ජාතික ආගමික සමාජීය ප්‍රශ්නවලදී අපේ දහම් අපේ ජාතීන්ට අපේ ආගම්වලට කිසියම් හෝ ප්‍රශ්නයක් ඇතිවන හැම අවස්ථාවකම අපි එකට අත්වල් බැඳගෙන ඒ වෙනුවෙන් අපි අදහස් ප්‍රකාශ කළා ඒ ආගම්වල ජනතාවත් සියලු දෙනාත් ආරක්ෂා කරගන්න අපි කටයුතු කළා. ඒ නිසා අදත් අපිට එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඊයේ පෙරේදා ඉඳලා රටේ විශාල විරෝධයක් මත වෙලා තියෙනවා. දේවගැති ජෙරම් ෆර්නෑන්ඩෝ දේවගැතිතුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් නබිනායකතුමන් පිළිබඳවත් විවේචනය කරමින් හින්දු ආගම විවේචනය කරමින් කතෝලික ආගමය කට්ටිය එකට ඇදගනිමින් කරන කටයුතු වලට අපේ විශාල වේදනාවකට අපි සියලු දෙනා පත් වෙලා තියෙනවා. අපේ රට මේ දවස්වල තියෙන්නේ බොහොම අපහසුතාවයක අමාරු තැනක. ඒ නිසා ඇතැම් රටවල් මේ අතර විවිධ අංශවලින් අපේ රට ඇතුළට රිංගලා අපේ ජනතාව අතර තියෙන සමගිය සමාදානයේ බිඳ දාලා ඔවුන්ගේ අවශ්‍යතාවෙන් ඉෂ්ට කරගන්න හදනවා. අද අපි පැහැදිලිව අද කියනවා අපි මෙතන හදිසියේ සූදානම් වුණු නිසා පිරිස ටිකයි ඉන්නේ ආගමික පූජකවරු. අපි ඔය සියලු දෙනා පාරට බස්සන්න එපා. ඒ අවවාදය කරන අනිකුත් ඔය අනවශ්‍ය කතා කියන අනවශ්‍ය විවේචනය කරන අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන වෙනත් රටවල ඩොලර් වලින් යැපෙන පූජකවරුන්ට පූජකවරු කියන්නේ බැහැ ඇත්තට ඒගොල්ලෝ. ඒගොල්ලොන්ට ඒ මිල මුදල් වලින් අපේ ජනතාව අතර ભેද බින්න කළා කටයුතු කිරීමට ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ අපිට. අද අපි මෙතන හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි, බෞද්ධ හැම ආගමක්ම නියෝජනය කරන්න පිරිස පැමිණිලා තියෙනවා. එනිසා අපි මේ ජෙරෙම ෆර්නෑන්ඩෝ දේවගැතිතුමා පිළිබඳ අපි කනගාටු වෙනවා. මෙවැනි ප්‍රකාශ කිරීම පිළිබඳ බුදු දහම පිළිබඳව, ඉස්ලාම් දහම පිළිබඳව, හින්දු දහම පිළිබඳව ඔහුට විවේචනයක් කරන්න අයිතියක් නැහැ. මෙච්චර සිටින රටේ බෞද්ධයෝ නිසා අපි කාටත් එක කිය යුතුයි. අපි කිසිම අවස්ථාවක ඒවට ඉඩ දුන්නේ නැහැ මෙතෙක්. අපි හැම ආගමකටම සලකන්න කියන එක නිරතුරුව ප්‍රකාශ කරා. මම විශේෂයෙන් මතක් කරන්න ඕන ඉස්ලාමීය මෞලවීවරුන් පසුගියද 40 ගණනක් මම මුණ ගැහෙන්න ආවා මේ වගේම ප්‍රශ්න වලින් කතා කරන්න මේ පාස්කු ප්‍රශ්නෙත් එක්ක. අද මේ ස්ථානයට පැමිණීමට බලාපොරොත්තු හිටිය අපේ කාදිනල්තුමා හදිසියේ රට යන්න සිද්ධ වුණා අද උදේ. නමුත් එතුමාගේ පියතුමල්ල කීප දිනක් අද මේ වෙනකොට තව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනවා වෙනත් තැනක. ඒ නිසා අපි ඔක්කොම එක මිටියක් වගේ බැඳිලා එකට අත්වැල් බැඳගෙන මේ සඳහා පෙනී සිටීමට තීරණය කරලා තියෙනවා. ඒ වගේම හෙට වෙනකොට අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙනවා, නඩුවක් ඉදිරිපත් කරනවා. අපි සියලු දෙනා එකමුතුව සියලු ආගම්වල නියෝජිතයින් එකතු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු පවරනවා ඒ වෙනුවෙන්. ඒ සඳහා තමයි ඔබතුමාලා අස්සම් කරේ ඒ නඩුවට අවශ්‍ය කටයුතු සිදු කරන්න. මම ස්තුතිවන්ත වෙනවා අධිකරණයේ සිටින ජනාධිපති නීතිඥවරු ගණනාවක් පන්සලට ඇවිල්ලා අපේ මොනවද කෙරෙන්න ඕන කියලා ඇහුවා. මම සතුටු වෙනවා. ඒ අතර කතෝලික, බෞද්ධ, හින්දු ආගමික ජනාධිපතිවරුත් ආවා. නමුත් අද අපි හෙට වෙනකොට අපේ නඩුව අපි ෆයිල් කරනවා. නඩු කීපයක් ෆයිල් වෙනවා. ඒකත් අපි රටට කියන්න ඕනේ. එකක් කියනනම් අපේ බුදුදහම බොහොම අහිංසාවාදී ධර්මයක් උඩ යන පිරිස. අපේ වෙසක් උත්සවය ඉවර වෙනවා සමගම මෙවැනි පහත් ආකාරයට ප්‍රකාශ නිකුත් කිරීම ගැන අපි බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ නිසා අපේ කරුණාව, අපේ දයාව, අපේ මෛත්‍රිය, අපේ අවිහිංසාවාදය නිවටකමක් හැටියට සලකන්න එපා. නිවටකමක් හැටියට කිසි කෙනෙක් සලකන්න එපා අපේ
මෛත්‍රිය, කරුණාව, දයාව, අහිංසාවාදය. ඒක පැහැදිලිව කියන්න ඕන ජෙරමි ෆර්නෑන්ඩෝ ඇතුළු පිරිසට. එයාලා අඳින ඇඳුමේ විස්තර අපිට ලැබිලා තියෙන 175,000 ෂර්ට් එක කොහෙන්ද දැන්නේ? එතකොට අපේ රට ඉතාම ආර්ථික වශයෙන් බරපතල තැනක තියෙන, අපි කවුරුත් ඒ ප්‍රශ්නෙට මැදි වෙච්ච අය. පූජකවරු වුණත් දැඩි ආර්ථික ප්‍රශ්න වලින් පෙළෙනවා අපි හැම දෙනම. අපේ පන්සල් වල අද විදුලි බිල මට 58,000. පල්ලි වලටත් ඒ ප්‍රශ්න තියෙනවා, කෝවිලටත් තියෙනවා. අපි ඒත් පොඩි නිහඬතාවකින් ඉන්නේ. රට බරපතල ආර්ථික තත්ත්වයක තිබෙන නිසා අපි ඉවසීමකින් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර නොගෙන මේ රට ගොඩනගන්නට අපි සිතින් සිතන නිසා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා වෙන අපි කිසිම ආගමකට එරෙහිව යන්නේ නැහැ. ඒ වගේම තමයි බුදුදහමට යම්කිසි නිගරුවක් කරනවා නම් අපිට නිහඬව ඉන්නත් බෑ. දැන් මේ කාලය මාර්යාගේ බලය වැඩ කරන කාලය. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා, මහණෙනි, මාර බලය තරම් බොහොම අමාරුවෙන් උත්සාහයෙන් මැඩල යුතු වෙන බලයක් නැහැ කියලා. ඒ මාර බලය තමයි බුදු වෙන වෙලාවේ බුදු වෙනක වළක්වන්න ඇවිල්ලා ඉදිරිපත් වුනේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ. ඒ මාරය පරාජය කළ තමයි බුදු වුනේ. ඒ බුද්ධත්වයේ කියන එකට ඉංග්‍රීසි භාෂාවෙන් මං හිතන්නේ වචන තියනවා කියලා හරියට හඳුන්වන්න. ජෙරම් ෆර්නාන්ඩෝ දේවගතිවරයා එන්ලයින්මන්ට් කියන වචනේ අල්ලගෙන තමයි කතා කළේ. ඒ ඉංග්‍රීසි භාෂාවේ මේ පාලියෙන් එන වචන, එහෙම නැත්නම් බුදුහාමුදුරුව වෙනුවෙන් ප්‍රකාශිත වචනවල අර්ථය කියන්නේ එහෙම ශක්තියක් තියෙන භාෂාවක් නෙමෙයි. කොහොම නමුත් බුදුහාමුදුරුව යේසුස් වහන්සේ හොයාගෙන ගියා කියලා කියනව නම් ඒක මේ කාලය ගැනත් නොදැන, ඉතිහාසය ගැන නොදැන කරන ප්‍රකාශයක්. කොහොමද එහෙම කියන්නේ? එහෙම කියන්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ බුදුදහම ඉගෙනගෙන මිසක්වා ඒ බුදුදහමේ තියෙනව විවේචනය කරන කාටවත් අයිතියක් නෑ. මෝඩයෝගේ කතා කරනකොට තමන්ගේ මෝඩකම තමයි ප්‍රදර්ශනය වෙන්නේ. ජෙරම් ෆර්නාන්ඩෝගේ දේවගතිගේ මෝඩකම දැන් කාටත් දැනගන්න ලැබිලා තියෙනවා. මේ වෙලාවේ අපි ඔහුට අනුකම්පා කරමු කියලා කියන්න අමාරුයි. එහෙම කියන්නෙත් නෑ, මම නම් කියන්නේ ඔහුට අනුකම්පා කරමු කියලා. නමුත් ඔහු දැනගන්න ඕන අනෙකුත් ආගම්වලට ගරහන් නැතුව තමන්ගේ වැඩේ කරගන්න. එහෙම බැරි නම් ඔය දේවීතිකම් පැත්තකට දාලා ගිහිල්ලා ඉන්න එකයි තියෙන්නේ. ඉතින් අපිට මේ වගේ කතා කරන්න ඉදිරිපත් වීමට අවස්ථාව යෙදෙන්නේ බුදුහාමුදුරුවන්ගේම වචනයක් නිසා. මාරයා බුදුහාමුදුරුවන්ට පිරිනම් පාන්න කියලා ආරාධනා කළ වෙලාවේ බුදුහාමුදුරුවෝ වදාරනවා, මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා පවිටු මාරය, මගේ ශ්‍රාවකයෝ දහම හොඳට දැනගෙන ව්‍යක්ත ප්‍රතිඵල ශ්‍රාවකයන් හැටියට එල්ලවන ප්‍රතිවිරුද්ධ මතවාද නිග්‍රහ කරලා ධර්මානුකූලව ඒවා පරාජය කරන්න පුළුවන් වෙන තුරු මම පිරිනම් පාන්නේ නැහැ කියලා උන්වහන්සේ වදාරලා තියෙනවා. ඒ අනුව තමයි අපි මේ කටයුතු කරන්නේ. ඒ නිසා ඒ බුදුහාමුදුරන්ට නිගුණ කරාට බුදුහාමුදුරන්ට කිසිම වරදක් වෙන්නේ නැහැ. ඒ වුණාට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකව හැටියට උන්වහන්සේට නිගරු කරනකොට අපහාස කරනකොට අපට බලන් ඉන්න බෑ. ඒකයි අපි මේ ඉදිරිපත් වුණේ. ජෙරම් ෆර්නාන්ඩු වැනි තවත් අය ඉන්නවා, ඒ හැමෝටම අපි කියනවා බුදුහාමුදුරුවන්ට අපහාස කරන්න ගියොත්, අනිකුත් ආගම්වලට අපහාස කරන්න ගියොත් ඒක තමන්ගේ පොට වරද්දාගෙන ගැනීමක්, වැඩ වරද්දාගෙන ගැනීමක්. ඒ නිසා ඒවට එහෙම ලැහැත්ති වෙන්න එපා කියලා අපි බොහොම කරුණාවෙන් මතක් කරනවා. විශේෂයෙන්ම මේ මොහොතේ සිහි කරන්නට අවශ්‍යයි ජෙරම් ෆර්නාන්ඩු දේවගැති තැන තමන් නොදන්නා බුදුදහමක්, තමන් නොදන්නා බුදුරජාණන් වහන්සේව ගැන, ඒ වගේම තමන් නොදන්නා නබි නායකතුමන් ගැන, තමන් නොදන්නා Hindu සංකල්පයන් ගැන කතා කරන්න ගිහිල්ලා වරිගෙනහ ගත්තා කියලා තමයි මට කියන්න තියෙන්නේ. එනිසා එවැනි මෝඩයන් අනිකු ජන සමාජයේ බහුතර මිනිසුන් නොමග යවමින් මේ කරගෙන යන ක්‍රියාවලිය
නැවැත්විය යුතුයි මේ සමාජයේ ආරක්ෂාව උදෙසා, සමාජයේ සහජීවනයේ උදෙසා, ආගමික සහජීවනයේ උදෙසා. එනිසා අපේ නායක හාමුදුරන්ලාගේ මූලිකත්වයෙන්, අපේ සියලු පූජකතුමන්ලාගේ සහභාගීත්වයෙන් අපි ජෙනම් ප්‍රනාන්දුට එරෙහිව, ඔහුගේ ක්‍රියාදාමයට එරෙහිව නීතිමය කටයුතු කරන ගමන්ම විශේෂයෙන් එවැනි හැසිරීම් තියෙන අනිකුත් අයටත් මතක් කරනවා. තමන් නොදන්නා අනිකුත් ආගම් පිළිබඳව කතා කරමින්, ඒවට නිග්‍රහ කරමින් යන ගමන් මග වහාම නවත්වන්න, නැතිනම් ඔබලට ඔබලගේ ගමන් මග නවත්වන්න වෙයි කියන පණිවිඩය අපි ලබා දෙනවා. විශේෂයෙන්ම අද දිනේදී එල්.ඒ. ගුණවංශ නායක ස්වාමි වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොළඹ අගනුවර සිටින සියලුම ආගම නියෝජනය කරමින් සර්වාගමික පූජකතුමන්ලා අත්වල බෙදීගෙන එකම වහලක යටතේ එකම හඬෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව අද දිනේ පැවැත්වෙන්නේ. විශේෂයෙන්ම අද රටටම සාපයක් වෙලා තියෙන කියලා තමයි කියන්නට ඕනේ. මුළු රටම අද කතා කරන මාතෘකාවක් තමයි ජේරම් ෆෙනාන්ඩෝ. ජේරම් ෆෙනාන්ඩෝ දේවගති කියන එම නම කියාගෙන එයා කරගෙන යන ප්‍රකාශය දකින්නකොට මේ ශ්‍රී ලංකා දීපය තුළ සිටින සියලුම ආගමටම නිග්‍රහ කරනවා, අගෞරව කරලා කතා කරන්නේ, සියලුම ආගම පහත් කරලා කතා කරන්නේ, සියලුම ආගමෙන්ම ශාත්‍රවරුන්ව දෙවිවරුන්ව ඉතාම පහත් මට්ටමින් කියලා මහ ජනතාව ඉදිරියේ මාධ්‍යවල ඉදිරියේ කතා කරන එක අපි දකින්නවා. ගෞතම බුදුරජාන් වහන්සේ ගැන, බුදු දහම ගැන, හින්දු ආගම ගැන, ඉස්ලාම් ආගම ගැන, අල්ලා දේව වහන්සේ ගැන, ඒ වගේම ක්‍රිස්තියානි අපේ ප්‍රජාවටත් මේක ලොකු ප්‍රශ්නයක්. විශේෂයෙන්ම බෞද්ධාගමගත්තු බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ ආදරය, කරුණාව, මෛත්‍රිය, ප්‍රේමය ගැන තමයි බුදුන් වහන්සේ කියලා දීලා තියෙන්නේ ගෞතම බුදුරජාන් වහන්සේ. හින්දු ආගමගත්තුත් අන්බේ සිවන්, සිවන් පෙරමන් කියන්නේ ආදරය, කරුණාව, එමනේ කුරුකලතුමා. ඒ වගේම කිතුන ආගම ගත්තොත් අපේ ජේසුන් වහන්සේ අපි පිළි අරන් තියන්නේ ඊසා නබිතුමා කියලා, මොහම්මද් නබි නායකතුමාට ඉස්සරහපු නබිවරයා ඊසා නබිතුමා, ජේසුන් වහන්සේ. ඒ ජේසුන් වහන්සේත් ප්‍රේමය තමයි මේ ලෝකෙට කියලා දීලා තියෙන, උගන්නලා දීලා තියෙන්නේ. ඉස්ලාම් ආගම ගත්තොත් ඒකම තමයි, ආදරය, කරුණාව, මෛත්‍රිය තමයි පෙන්නුම් කරලා දීලා තියෙන්නේ. මේ බලන්න දැන් මේ මාධ්‍ය සාකච්ඡාවේ දැන් මිනිස්සු අහයි, එයාගේ කතාව අහපු මිනිස්සු ඉන්න වෙති. මේ නායක ස්වාමි වහන්සේ ඇතුළු මේ හින්දු, ක්‍රිස්තියානි, මේ මුස්ලිම් පූජකතුමලා අහලා ඉඳ තමයි මෙතන මාධ්‍යසය කතා කරන්නේ. සමහරු මේක දන්නේ නැති වෙති. අපි මේ අදහස් ප්‍රකාශ කරනකොට හිතනවා ඇති මොනවද මේගොල්ලන් කතා කරනවා කියලා. මම මේක වීඩියෝ එක පොඩ පෙන්නන්න, මේ බලන්න මෙයා කතා කරන විදිය. This is what separates Christianity from Islam. මේකෙන් තමයි ක්‍රිස්තියානිකාරකම ඉස්ලාම් වලින් වෙනස් වන්නේ. Let's take Islam for instance. අපි උදාහරණයක් ගමු ඉස්ලාම්. You can't even call Allah father. ඔබට බෑ අල්ලාට පියා කියලා කතා කරන්න. මෙහෙම කතා කරලා දැන් කියන එක බලන්න. ඔබට ඇහෙනවද මේක? You have 99 names for God in Islam. ඉස්ලාම් තුල දෙවියන්ට නම් 99ක් තිබෙනවා. තියෙනවා. And yet love is not one of those. නමුත් ප්‍රේමය කියන එක එකකවත් නෑ. ඉස්ලාමයේ අල්ලාහ් තාලාට නාම 99ක් තියෙනවා, names 99 names. Google වලින් ගෙවුවොත් දෙන්නුත් Google වලින් කියලා Allah's names කියලා එවුවොත් 99 සෙයි 99 මේ Google එකෙම තියෙනවා. එතකොට මෙයා කියනවා Allah තාලාට ඒ 99 නම 99න් ප්‍රේමය කියන, ආදරය කියන එකක් නෑලු. අනිවාර්යයෙන්ම තියෙනවා. පටන් ගන්නෙම අර් රහ්මාන් කියලා මේ අර් රහ්මාන් ද බෙනිෆිස් අසීමිත දයාවන්තයානනේ. ඒ වගේම අර් රහීම් මේ මෙය ඒක 99 එයා කිව්වනේ ජේරම් ෆෙනාන්ඩෝ 99 කල්ලා දෙන නම තියන කියලා ගේන්න. පළමු නම අර් රහ්මාන්, දෙවෙනි එක අර් රහීම් කියන අසීමිත කරුණාවන්ත යානනේ. ඊට පස්සේ 47 වෙනි එක බලන්න අල් වදූද්, ඒ කියන්නේ අසීමිත ආදරය යානනේ, ද මොස්ට් ලවිං. එතකොට මේක මේ ජේරම් ෆෙනාන්ඩෝ දේවගතිතුමාට පෙනෙන්නේ නැද්ද දන්නේ? 99 මොන 99ක්ද බලලා කතා කරනවද දන්නේ? එම නිසා අරියට මේක කුර්ආනයේ තියෙනවා, ඕනම පොතක් ගත්තොත් තියෙන ගූගල් එම අතින්ම තියෙනනේ ෆෝන් එකේ, සර්ච් කරලා බලන ගූගල් එකේ අල්ලාහ් තාල. එතකොට බලන මේකෙන් පැහැදිලි වෙනවා ජනතාව නොඹ ගේනවා බොරු කියලා. ඒ මම ඉස්ලාම් පූජකවරයෙක් වශයෙන් මම ඉස්ලාම් ගැන කිව්වේ. දැන්
ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේ හින්දු පූජකතුමා ඒගොල්ලන්ගේ ආගමට ඒගොල්ලන්ගේ සාත්‍රවරුන්ට නිග්‍රහ කරපු ගැන කතා කරා. මමත් ඉස්ලාම ආගම වෙනුවෙන් ඉස්ලාම ආගම දැනගත්ත පුද්ගලයෙක් විදිහට මටත් අයිතිය තියෙන ආගමන කියන. එතකොට බලන්න මේ වගේ පට්ටපල් බොරුනේ මේ වීඩියෝ එක YouTube එකේ තියෙන මාගාව මේ Facebook එකේ තියෙන මම ඕන ලින්ක් එක දෙන්න මාධ්‍යයට. එතකොට මේම කතා කරලා ආගම අතර ජාතින් අතර මේ ලොකු ගැටුමක් ඇති කරන කුමන්ත්‍රණයක් අපේ සහෝදර ක්‍රිස්තියානි පියතුමාලත් මෙතන අපිත් එක්ක අත්වල බැඳීගෙන ඉන්නේ. මම දැනගන්න ලැබුණ අපේ හාමුදුරනේ මේ දේවගති කියන මේ ජේරජ් ෆෙනාන්ඩෝ ක්‍රිස්තියානි ආගමේ සභාවල් හතරක් තියෙනවලු ප්‍රධාන සභාවල්. ඒ කිසිම සභාවලට අයිති නැති පුද්ගලයෙක්ලු. මේ මහ ජනතාව තේරුම් ගන්න මේ ජේරජ් ෆෙනාන්ඩෝ කියන කතාව අහලා ක්‍රිස්තියානි ආගමට කිරියර කරන්න එපා. අගෞරව කරන මේ කට්ටියට බනින්න එපා. සුද්ධෝ අල් කුර්ආන අපිට පැහැදිලිව කියලා තියෙනවා. කුරුකල්තුමාගේ හින්දු ආගම කියෝ වගේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා වගේ අපිට පැහැදිලිව කියලා තියෙනවා. කුර්ආනයේ සූරා 114ක් තියෙනවා. 109 වෙනි සූරාව පැහැදිලිව කියනවා ලකුම් දීනුකුම් වලිය දීන්. තමන්ගේ ආගම තමන්ට ලොකු, අන් අයගේ ආගම අන් අයට ලොකු. ඔයාගේ ආගම ඔයාලට, අපේ ආගම අපිට කියලා තමයි ආගමට රෙස්පෙක්ට් කරන තමයි කියලා තියෙන්නේ. කවදාවත් ගෞතම බුදුරජාණන් වහන්සේ හෝ බෞද්ධ ආගම හෝ හින්දු ආගම හෝ ක්‍රිස්තියානි ආගම හෝ ඉස්ලාම ආගම හෝ වෙනත් ආගමට අගෞරව කරන කියලත් නේ කොහෙවත් උගන්වලත් නේ. සියලුම ආගමම කියලා තියෙන්නේ ආදරය, කරුණාව, මෛත්‍රිය. ඒක තමයි ප්‍රේමය කියන්නේ. මේ ජේරම් පේනනට තේරෙන්නත් දන්නේ ප්‍රේමය කියන මොනවද කියලා. ඒ නිසා ප්‍රේමනේලු මම යාගෙන් කතාව එව්වා. බුදු දහමේ ප්‍රේමනේලු, හින්දු දහමේ ප්‍රේමනේලු. එතකොට මේ කොහෙන්ද ප්‍රේමය තියෙන්නේ? මේ ඔක්කොමලාගෙන් අද ප්‍රේමය තියෙන ඉඳ තමයි අපි ඉවසීමෙන් සියලුම ආගම නායකයන් පාරට බෙහෙලා උද්ඝෝෂණ කරන්න නැතුව, අනිත් මිනිසුන්දු රණ්ඩුවන්න නැතුව, ජේරම් ෆෙනාන්ඩෝගේ ඉන්න තැනට කියලා අපි ශබ්ද කරන්න නැතුව, උද්ඝෝෂණ කරන්න නැතුව අපි සාමකාමීව මාධ්‍ය හරහා ජේරම් ෆෙනාන්ඩෝටත් මුළු ලෝකයටම කියන්නේ කරුණාකර මෙතන මේක නවත්තන්න සමාව ඉල්ලන යුතුමයි. ජේරම් ෆෙනාන්ඩෝට අපි ඉන්නේ කරුණා කරලා බුදු දහම, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්ත මේ සියලුම ආගම භක්තිකයන්ට, ආගමික නායකින් සමාව ඉල්ලන මෙතන මේක නවත්ත ගන්න. ජනාධිපතිතුමාට, ශ්‍රී ලංකා ජනරජෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි ප්‍රකාශ කරන ඕනෑම පුද්ගලයෙකුට උපරිම දඬුවම ලබා දෙන ලෙස සමස්ත සර්වආගමික මහා සංඝරත්නය තුළු හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, මුස්ලිම් මේ සියලුම පූජකතුමන්ලා වෙනුවෙන් අත්වල් වෙදලා අපි ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින වහම මේකට දඬුවම ලබා දෙන මින් ඉදිරියට කිසිම කෙනෙක් කිසිම ආගමට කිසිම ආගමික සාත්‍රවරුන්ට හිරියාර කරන්න එපා, අගෞරව කරන්න එපා කියලා ඉල්ලා සිටින මම නිහඬ යනවා. ස්තුතියි. අපි දන්නවා මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ලොකු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ ජරම් ප්‍රනාන්දු දේවගැතිතුමාගේ ඔහු ප්‍රකාශ කළ තියෙන සමහර ප්‍රකාශනයක් නිසා. ඉතින් ප්‍රථමයෙන් මම කියන්න කැමති කිතුණු පූජකෙක් වශයෙන් මේක කිතුණු දහම තුල නැත්තං සුද්දෝ ලියවිල්ල තුළ කිසිම විදියක තවත් ආගමකට නිග්‍රහ කරන්න, අවමන් කරන්න, අවතැක්සේරු කරන්න කිසිම විටක අපිට ඉඩක් දීලා නැහැ. ඒ නිසා මේක කිතුණු දහමේ ප්‍රතිපත්තියක් නෙමෙයි මෙතුම මේ අනුගමනය කරන්නේ. එතුමාගේ පෞද්ගලික මතයක්. ඒ බව අපි කිතුණු වශයෙන් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමැතියි. ඒ වගේම සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් මං ඉල්ලීමක් කරන්න කැමති විවිධ මත මේ ලෝකේ විශේෂයෙන් ලංකාවේ විවිධ මත විවිධය ඉදිරිපත් කරනවා. ඉතින් මේව හරහා අපි ලොකු කැළඹිල්ලක් අපි ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් අපි දන්නවා විවිධ විවේචනයන් ආවා. නමුත් එතුමා ඒවා බොහොම මෛත්‍රියෙන් විසඳුවා මිසක් ඒව රණ්ඩු සරුවල් කරගත්තේ නැහැ. අපි දන්නවා අපේ ලංකාවේ තිබුණ පානදුරා වාදයේදීත් ඔවුන්ගේ අදහස් ඔවුන් ප්‍රකාශ කරගත්ත මිසක් ඔවුන් රණ්ඩු සරුවල් කරන් කැටිපළු උස්සගෙන කරන් රණ්ඩු සරුවල් කරලා ඒවා මේ විසඳ ගන්න ගියේ නෑ. බොහොම ශ්‍රද්ධාවෙන් ආගමික මතවාදයන් ඉදිරිපත් කළා. සමගියෙන් ඔවුන් පිටත් වෙලා ගියා. ඒ වගේම අපි දන්නවා මිහිඳු රහතන් වහන්සේ බුදු දහම ලංකාවට එනකොට ලංකාව බුදු දහමක් තිබුණේ බවක් අපිට දකින්න ලැබෙන්නේ නෑ. නමුත් මේ අය අපේ ලාංකිකයෝ නිතරම එක එක්කෙනාගේ මතවාදයන් වලට සවන් දීලා ඒව බොහොම ඉවසීමෙන් බලලා හරි දේ ඕන් තෝරගත්ත හොඳ ශිෂ්‍ය සම්පන්න ජාතියක් තමයි ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා ඔබෙන් කරුණාවෙන් ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටිනවා මේ ජරන් ප්‍රනාන්දු දේවගැතිතුමා එතුමගේ දෙව්මැදුරේ තමයි, නැත්නම් එතුමා දේවස්ථානයේ කියන ස්ථානයේ ඉඳලා තමයි මේ ප්‍රකාශනය කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේකට ලොකුවට කලබලයක් අපි ඇති කරගත යුතු නැහැ. හැමෝම මේ හිටිය වගේම ආගමික සහජීවනයෙන් සමාදානයෙන් දිගටම ඉන්න. ඔබට පේනවා මෙතන මහානායක හාමුදුරු, හින්දු පූජකවරු, ඒ වගේ මුස්ලිම් මෞලවීතුමාලා අපි බොහොම සමගින් අදටත් ඉන්නවා.
ඊයේත් හිටියා අපි හෙටටත් ඉන්න යනවා. ඒ නිසා ඔබලාගෙනුත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙලෙස සිටින්න කියලා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි ඔබලට විවිධ මත මිනිස්සු ඉදිරිපත් කරයි. ඒවට ගැටුම් ඇති කරගන්න උමනාවක් නෑ. අපි දන්නෝ යේසුස් වහන්සේටත් බෞද්ධ ශ්‍රාවකයෙක් කියලා පොතක් ලිව්වා. හැබැයි ක්‍රිස්තියානි අය මෙයා ඉන්දියාවට ගියා, ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක මෙතුමා ඉගෙන ගත්තා කියලා මේ පොතක් කියලා තිබුණා. හැබැයි ඒ කියලා කවදාවත් ක්‍රිස්තියානි මේකට රණ්ඩු සරුවල් කරන්න විවේචනය කරන්න ගියේ නැහැ. එක එකනාගේ මතවලට සවන් දීලා බොහොම ඉවසීමෙන් මේව ගරු කරලා සමගියෙන් හිටියේ. ඒ නිසා මම ඊට ආදරෙන් ඉල්ලා සිටිනවා මේ 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 ජෙරම් ප්‍රනාන්දු කියන දේවගැතිතුමා ඇත්තටම පෙර අපේ කතා කරපු පියතුමල් කතා කරපු හාමුදුරු ඒ වගේ මවලුතුමා පැහැදිලි කළා. මෙයා ලංකාවේ පිළිගත්ත දේවගැතිවරයෙක් හැටියට පිළිගන්නේ නැහැ. මෙයා බොහොම තරුණ පහේ කෙනෙක්, ඒ වගේ ලොකු මුහුකුරා ගිය කෙනෙක්, ලොකු අත්දැකීම් තියෙන කෙනෙක් නෙමෙයි. මෙයා මේ ජුවලිත කමට කරපු ප්‍රකාශනය. ඉතින් මේ ප්‍රකාශනය නිසා ශ්‍රී ලංකාවේ වෙසෙන බෞද්ධ අපේ සහෝදර ජනතාවගේ, ඒ වගේ මුස්ලිම් ජනතාවගේ, ඒ වගේම හින්දු ජනතාවගේ යම් හිත්රිදවීමක් සිදුවෙල බව අපිට ඉතාම පැහැදිලි. ඉසක් හිතුණු පූජකයෙක් වශයෙන් මම මේ වෙලාව ගන්න කැමැති ඔවුන් හැම කෙනෙකුගේම සමාවිල්ලන්න මේ වෙලාවේදී ඒ ක්‍රිස්තියානි දහම වශයෙන් එතුම කරපු වරදට. ඉතින් හැම කෙනෙක්ම සමගියෙන් සහජීවනයේ සිටින්න. පාස්ව ජෙරම් ෆර්නෑන්ඩුගේ ඒ ප්‍රකාශය දැනගන්න ලැබුණා. මම හිතන අපේ මෞලවි මට ගොඩක් තොරතුරු එව්වා. මම මේවා දකින වෙලාවේදී ඇත්තටම පාස්ව ජෙරම් සම්බන්ධව ගොඩක් කනගාටු වුණා, ගොඩක් දුකට පත් වුණා. දැන් මේක මා දකින විදියට පාස්ව ජෙරම් කියලා කියන්නේ අපිට තියෙනවා කිතුණු පූජක කෙනෙක් නම් දේවස්ථානයක් නම් එක්ක කතෝලික බැතිමතෙක් වෙන්න ඕන. ඒ නිකාය තුළ දේවගැතිවරයෙක් විය යුතුව තිබෙනවා. එහෙම නැත්නම් NCC කියලා තියෙනවා, ඒ ස්ථානයේ දේවස්ථානයක සමාජිකත්වය තිබිය යුතුයි. එහෙම නැත්නම් NCESL කියලා ආයතනයක් තියෙනවා, ඒකේ සමාජික දේවගැතිතුමෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් NCF කියලා සංවිධානයක් තියෙනවා, ඒකේ දේවගැතිවරයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් CEA කියලා තියෙනවා. මේ වගේ ආයතන ලංකාවේ දේවගැතිවරයෙක් කිතුණු දේවස්ථානයක් විය යුතු නම් ඒකක සමාජිකත්වයක් තියෙනවා. මා දන්නා පරිදි කිසිම ආයතනයක මම මේ ස්ථානට එනකොට ඔක්කොම සොයා බැලීමක් කරගෙන ආවා. කතෝලික වෙන්න පුළුවන්, මේ කියපු සංවිධානවල කිසිම තැනක සමාජිකත්වයක් ලියාපදිංචියක් නැති දේවස්ථානයක්. ඉතින් ඒ නිසා ඔහු කරන ප්‍රකාශය සමස්ත කිතුණුවන්ගේ ප්‍රකාශයක් නෙවෙයි. ඉතින් කියන දේ නැවත වතාවක් කියනවා. ඒ නිසා මම හිතනවා ඉතාම සංවේදී කතාවල් ටිකක් ඇහුවා. ඒක හැඟීම් බරයි, හරිම ගොඩක් දුකයි. මේ ශ්‍රී ලංකා දේශය තුළ අපි ආගමික සංහිඳියාව කියන කාරණාව ඉතාම ඕනකමින් අපි එකතු වෙලා ශ්‍රී ලංකාව තුළ කිසිම ආගමික ගැටුමක් කිසිම කාරණාවක් වෙන්න දෙන්නේ නැතුව ගොඩක් මහන්සි වෙලා වැඩ කරන බෞද්ධ මහානායක අයද, ඒ වගේ අන් ආගමික පූජකයන්ද මා දන්නා තරමින් ගොඩක් දේවල් කරන අයයි. මාත් ඒ වගේම තමයි. වහපු මුස්ලිම් පල්ලියකුත් ගොඩක් දේවල් කරලා කිල්ලපන ඒක විවෘත කරන්න දේවල් කරා. ඒ වගේ අපි අපගේ ප්‍රදේශවල සිටින්නේ කිසිම ආගම් ભેදයක් කුල ભેදයක් තියාගෙන නෙවෙයි. අපි ඔක්කොම එකට තමයි ඉන්නේ. අපි වාහනක ගියත් අපි අන්තරාගම පූජක එකමුතුම යන්නේ එකට යන්නේ. කන්න බොන්න එකට. මම හිතන ඒක තමයි ආගම් සංහිඳියා. ඉතින් මේ කාරණාවත් එක්ක අද ශ්‍රී ලංකාවෙම මම හිතන ජනාධිපති ඇතුළු හැම කෙනෙක්ගේම අවධානයට ලක්ුණ කාරණාවක්. ඉතින් මම මේකත් එක්ක ඔබතුමාලගෙන් තව කාරණාවක් ඉල්ලා සිටිනවා. අපි මෙච්චර කාලයක් අපේ ක්‍රිස්තියානි අය ගැන කිලකම හරිම ටිකක් අහිංසකයි, නැත්නම් වැඩිය රණ්ඩු සරුවල් කරගන්නේ නැති, එහෙම නැත්නම් වැඩිය උසාවි ගාන යන්නේ නැති කණ්ඩායමක් විදිහට තමයි හුඟක් අය දකින්නේ මේ කාරණාවෙදි. ඉතින් මම මේ කාරණේ කිස්තුණු ක්‍රිස්තියානි පූජක කෙනෙක් වශයෙන්ුත් මා ඉල්ලන්නේ අපේ ආගමේ හැමෙලෙදිම කියන්නේ අපේ ආගම දේව බයෙන් අදහන ගමන් අන් ආගම් වලට ඊටත් වඩා හොඳට ගරු කරමින් අපේ ආගම අදහන කියන දේ තමයි ප්‍රධාන තේමාව වශයෙන් තිබෙන්නේ.
ඉතින් පාස ජෙරම් ඒ තේමාවත් දන්නේ නැතුව ආගම් විවේචන කිරීම, අන්න ආගම් ඒක වැරදි ප්‍රකාශ නිකුත් කිරීම, මං හිතනවා එයා ඒවා ඉගෙන ගන්න නැතුව නැත්තම් කාගෙන් හරි පොඩි කමෙන්ට් එකක් ඔන්ලයින් එකෙන් අරගෙන කියන්න ඇති කියන දේ හිතනවා. ඉතින් ඒ දේ උඩ මේ අපගේ පියතුමා කිව්වේ කාරණාව අනුව මම හිතනවා අපි එක මේ ආගම් සංහිඳියාව කියන කාරණාව හොඳටම තියාගමු. ඒ වගේම මෙම හේතු නිසා ආගම් සංහිඳියාවට නැතිවන කාරණාවක් කරගන්න නැතුව හැම අවස්ථාවෙදම අන්තරාගමික කණ්ඩායම් වලට අපි ඔක්කොම එකතු වෙලා ඉදිරියේදී මේ ප්‍රශ්නේ වගේම ඉදිරි කාරණාවලදී එක්සත්ව එකතුව වැඩ කරමු කියලා ඉල්ලා සිටිනවා. අපේ රට වෙනුවෙන් අපි සියලු මේකම අම්මගේ දරුවෝ හැටියට අත්වල් බැඳගෙන අපේ ආදරණීය මාතෘභූමියත් රැකගෙන අපේ සහෝදර ජනතාවත් රැකගෙන අපි මෛත්‍රියෙන් දයාවෙන් කරුණාවෙන් යුක්තව කටයුතු කරමු. මෙවැනි අයට එකක් කිව යුතුයි, ඕන කපුටෙක් අපේ ඔළුව උඩින් පියඹා ගියාට කමක් නැහැ, හැබැයි ඔළුව උඩ කූඩු ගහන්න විතරක් එන්න එපා. එතකොට අපිට අපේ මෛත්‍රිය නිවට ගමක් හැටියට සලකන්න එපා. ඒක මං අවධාරණය කරනවා. මං ඒ වගේ මේ අවස්ථාවේ ගරු කාදිනල්තුමාටත් ස්තුතිවන්ත වෙනවා. අද කාදිනල්තුමා විදේශගත වුණා. අද එතුමා වෙනුවෙනුත් පියතුමල්ල අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනවා. කාදිනල්තුමත් ආශිර්වාද කරනවා අපේ මේ කටයුත්තට. අපි සියලු දෙනා අත්වල් බැඳගත්තා. අපිට ඒක තමයි ලොකුම සතුට. මෙවැනි සිදුවීම් වුණහම අපි කොතනද ඉන්නේ කියලාද අපි දැනගත්තා. අපි හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම්, අපි බෞද්ධ, අපි සියලු දෙනා එකම මවකගේ දරුවෝ හැටියට එකතු වුණා. ඒකතු අපි ඉස්සරහට අරන් යනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්